Hello guys, on the other Sudda came in Vadi channel, Gamadam Billy and Nathingwala, Hoding at the Gilamama Hitano, eating on a solo rank up current trick, eating a trick ekaki and a mega, Supirima Vidya kidding, Dedas Visiteke, Alutma, eating Parana seed Neganeme, eating Anivaring Wala, Dagandona characters Tama, Misha, Kelly, Maxim, Idiwada Puluan, K character, Pradahan again, active skill Vidyata, K character, make a කෙල්ලෝ ටිකයි කෙල්ලෝ දෙන්න එක කොල්ලයි දායන්න තියෙන්නේ ඉතින් ඔන්න අපි බහින්නේ ගොඩක් දුර තැනකට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මැප් එක බැලුවාට පස්සේ මැප් එකේ අර ෆ්ලයිට් එක යන ඉර තියෙන කෙලින්ම මැදින් තියෙන ඉතින් මම යන්නේ මේ වගේ එන දුරකට හරිද ඉතින් මම මේක තේරෙන සිංහලෙන් ඔයාලට කියන්නම් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් රෑන්ක් අප් කරන වීඩියෝ එකට ඔන්න 30000ක් views ගිහලා තිනවා මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි ඉතින් මම මේක රෙකෝඩ් කරන්නේ අලුයන් යාමේ අලුයන් Aluyam Aluyam Yamedi, eating Anivaram subscribe color set and a Sudda game in Vati channel. The Walla Balna, the Mukadia Gumi, Mudangi, Nocher Kit Dala, Yogan Maximoda, the Dangana Kit Ega, take a trick at them. I think back again, may hammer them a trick. Eating Ega, monkey and Koma the Grandonigila, the Walla, may hurry in Bahinoana, Anivaram, Mithana, Tino, the unknown cut a loot box at Tino Gila, the maker may make a hurry Vatino, by Humben Gantama, Milo Vatin at Matagahan, the Merigan Tama Humben, eating Oyoga, Kitta K and the Yanidi water painati, make it a very or highlight net, eating water painati, Atha in Enimunta to make a pain net, unnegatama, Kavasia, Kidiwala, Barakit or Patagit Diana. දර දබට් මේ ජබ්බේ වගේ අර දෑවිලා තියෙන වෝල් එකක් අන්නේ වෝල් එකේ තියෙන බර්ගර් කාපු ඩයල් වගේ එතකොට පේන්නේ හරිද ඒකින්ද ඔයාලා දායනකොට පොඩි කිට් එකක් දායන්න ඒ කියන්නේ බර නැති ඉතින් හෙවි කිට් කියන්නේ ඒව දායන්න එපා එතකොට කළු කිට් ඒව දායන්නත් එපා මේ වගේ ඔයාලා මචං හැංගි ගැංගි ගහන කෙලින්ම ගරිල්ලා සීන් එකේ ඉන්න කොල්ලෝ කියන්නේ මේ රෑන්ක් එක අප් කරන්න ඉතින් කලින් වීඩියෝ එකේ මම පෙන්වුවේ රෂ් කළා කොහොමද කියන්නේ සාමාන්‍ය විදියට කොහොමද කිල් තුනක් එහෙම දාලා ඉතින් මේක නම් වැඩි කිල් දාන්නේ නැහැ ඉතින් නෝමල් එකේ අප් කරන්න යන්නේ ඉතින් අපිට ඕනේ top 5 වින්න top 10 නෑ top 10 සීන් යන්නේ නැහැ දැන් top 5 වින්න අනිවාර්යෙන්ම ඒකට හේතුවකුත් තියෙනවා මම කියන්න මොකද්ද කියලා ඉතින් ගොඩක් කට්ටිය අහනවා මොනවද අය අර යන්න ඕන ගන් එහෙම සීන් එක ඉතින් ඔන්න ඔයාලට හොඳ දෙයක් මේකත් හොඳ ට්‍රික් එකක් හරිද skip කරන්න බෑ වීඩියෝ එක දිගටම බලන්න ඉතින් දැන් AK එක වදින්නේ නැහැ හරිද දැන් OB 35 අප්ඩේට් එක එනවනේ ඉස්සරහට ඉතින් ඒකෙන් පස්සේ ඔන්න රෑන්ක් සීසන් එක අලුත් වෙනවා හරිද එතකොට දැන් AK එක වදින්නේ නැහැ දැන් මගේ මැක්ස් කරලා තිබිලත් වදින්නේ නැහැ මෙලෝම රහන් නැහැ ඉතින් වදින්නෙම නැහැ ඉතින් ඔන්න දැන් ස්කා එකේ ෂොට් ගන් එකේ ඔන්න ස්කිල් එක පොඩ්ඩක් වැඩි කරලා තිනවා ඉතින් UNP එහෙම අඩු කරලා තිනවා කියලා කතාවක් යනවා ඉතින් කතාවක් යනවනේ මේක අනිවාර්යෙන් වෙනවා ඉතින් ඒකින්ද ඔයාලා ඒක ගැනත් හොයලා බලන්න ඉතින් මොන ගන් එකද වදින්නේ ඔයාලට ගන් ස්කින් තිබ්බත් ඒ ගන් වදින්නේ නැහැ අන්න ඒක තමයි ඇත්තම කතාව ඉතින් ගරින්නලාගේ මෙතඩ් එකක් මොකද එතකොට ඔයා වෙන ගන් ස්කින් එකට යන හින්දා එතකොට දන්නෙම නැතුව ඔයා ටොප් අප් කරලා ගන්න ස්කින් ඔක්කොම අරගෙන ඉතින් ඒක යාලගේ බිස්නස් ට්‍රික් එකක්. ඉතින් දැන් අපි එකෙන් ගැලවිලා ඉන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මොකද අපිට එහෙම ටොප් අප් කරන්න සල්ලි නැහැනේ. ඉතින් සල්ලි තිබ්බත් ටොප් අප් කරන සීමාවක් තියෙනවානේ. ඉතින් ඒ සීමාව පන්නලා ඉතින් ගොඩක් අය ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අමාරුයි. හරිද? ඉතින් ඒ වුණාට අපේ සුල්තාන් කොල්ල ටික නම් දිගටම ටොප් අප් කරගෙන යනවා. ඉතින් ඔයාලට ටොප් අප් කරගන්න ඕන නම් පල්ලෙල් නම්බරේ දාලා තිනවා. එහෙම කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒකත් එක ට්‍රික් එකක් තමයි. ඉතින් ඔයාලා ගන් ස්කින් ගැන හොඳට අවබෝධයෙන් ඉන්න ඕනේ. අප්ඩේට් එකෙන් පස්සේ මොකද්ද වෙනස් වෙන ගන් ස්කින් එක මොකේද වැඩි වෙලා තියෙන්නේ. අන්නේ ගන්ම තමයි ඔයාලා අර අයන්න ඕනේ. ඉතින් ඔන්න ෂොට් ගන් එකේ ස්කා එකේ ඩැමේජ් වැඩි කරලා තිනවා ගැම්මන් නේද. ඉතින් රේන්ජ් එකත් වැඩි කරලා තිනවා. ඉතින් අනිවාර්යෙන් සුද්ද ගේමින් ගේ මෙතෙක් මේ වීඩියෝ එක බලපු සෙට් එකට ඔන්න හાર્ට් එකක් දුන්නා. ආදරේ සෙට් එකටම ඉතින් ඔන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 ගියා සුද්ද ගේමින් වයිටි ඉතින් මාස දෙකම අර අයියේ ඉතින් ගැම්මක් තමයි ඉතින් සමහරක් අය කමෙන්ට් දාලා තිනවා දැක්කේ නැහැ වගේ යන්න එපා මගේ චැනල් එකටත් සබ් එකක් දෙන්න ඉතින් එයාලට කියන්න තියෙන්නේ කොල්ලෝ උඹලට පට්ටාදරේ මං ඉතින් එහෙම කමෙන්ට් දාන්න එපා ඔයාලා ගිහිල්ලා ගැම්මට අල්ලා ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න ඉතින් ඔයා දන්නෙම නැතුව ඔයාලට සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙයි ඉතින් මම ඒක ආදරෙන් කියන තරහකට කියනවා නෙමේ ඉතින් උඹලට මචං අනිවාරෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා දාහගාලා ලොකු තැනකට එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට ඕනම් පුළුවන්
භාග්‍යයක් එහෙම නැත්නම් ඒ වගේ වීඩියෝස් කරන්න හරි මට කියන්න දෙයක් නැතින මම ඒක කිව්වේ ඉතින් ඒකත් මතක් කරා ඉතින් හරි අපි බලමු මොකද්ද සීන් එක වෙන්නේ කියලා කොහොමද වෙන්නේ කියලා ඉතින් ඔන්න තව ට්‍රික් වගේක් තියෙනවා මම ඒකත් කියන්න හරි ගයිස් ඉතින් ඔයාලා ලොකු බෑග් අරන් එන්නත් එපා සමහරක් ඔය ඊවෙන්ට් වල එහෙම හම්බෙනවා බුදු අම්මේ ඒවා නිකන් අර සිමෙන්ති කොට්ට වගේ බං අන්න ඒ වගේ බෑග් නම් උස්සන් එන්න එපා මොකද ඔයාට අවාසි හරිද පුළුවන් තරම් පොඩිම බෑග් එක ඒ කියන්නේ එනිමියන්ට පේන් නැති තරමටම අපි යන්න ඕනේ අපි ගෙලින්ම ගරිල්ලා සීන් එකෙන් තමයි දෙන්න යන්නේ ගර හිතාගන්න ගරිනා සීන් එක නෙමෙයි ගරිල්ලා හරිද ඉතින් ඒ වගේ සීන් එකකින් තමයි අපි රෑන්ක් එක අප් කරන්න යන්නේ ඉතින් ඔයාලා රෑන්ක් අප් කරන කොල්ලෝ හින්දා මොකද BR කියන්නේ BR වලට පුරුදුනොත් ඒක පිස්සුවක් හරිද ඉතින් ඔන්න මම CS රෑන්ක් එක අප් කරගන්න විදිහේ පොඩි ට්‍රික් වගේක් ගේන්න කියලා හිතන් ඉන්නවා ඉතින් මොකද මම CS වැඩිය ගහන්නේ නැහැ මම BR තමයි වැඩියෙන්ම ගහන්නේ හැබැයි මේ පාරේ ඒක අනිත් පැත්ත උනා CS වැඩියෙන් ගැව්වා ඉතින් CS නම් මම දවස් 3න් 4න් වගේ හිරොයික් ගහනවා කොහොමත් ඒක මගේ හැකියාව නෙමේ ඒ නිකන් ගහනවා බං ඒක වදිනවනේ බං මෙහෙමනේ CS වලත් මෙතඩ් එකක් තියෙනවා හරිද දෙකක් දින්නොත් නෑ සෝරි එකක් දින්නොත් දෙකක් පාර දිනවම තමයි ඉතින් මොකද ඒක උන්ගේ යන්නේ මොකක්ද දෙකට කියන්නේ කෙලින්ම ඒක යන්නේ මට මතක නෑ ඒකට කියනවා නම ඉතින් ඒ විදිහට තමයි මං ඒ හිතපු විදිහට තමයි යන්නේ හරිද තීරණක් දන්න කීප එක හරිද ඒ විදිහට තමයි යන්නේ ඉතින් ඔන්න සෝන් එකත් අත ගාවටම ඇවිල්ලා තියෙන්නේ ඉතින් ගැම්මක් අල්ලන්න පුළුවන් ඉතින් කතාවෙන් කතාව සෝන් එකත් ඇවිල්ලා ඉතින් ඔයාලට පේනවා ඉතින් මම දන්නේ නැහැ මම ලූට් කරනවා බලු බල්ලෙක් ඇවිල්ලත් නැහැ ඉතින් කොහොමද අපි මේ එනිමියෙක් මේ ළඟපාත ඉන්නවද කියලා දැනගන්නේ එහෙනම් ලූට් නැහැ අන්ත්‍රස් දාන්න ඉතින් ලූට් නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම එනිමියෙක් ළඟපාත ඉන්නවා ඒකින්ද ඔයාලා පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න ලෑන්ඩ් මයින් තියලද ඔය සීන් ටික ඔක්කොම බලාගෙන යන්න එක පාටම ඔය මං බහිනා වගේ බහින්න යන්න එපා. ඉතින් මම මෙතන කට්ටි ලූට් කරලා නැති හින්දා තමයි මේ වගේ බය නැතුව බහින්නේ. ඉතින් හිතන්නකො මේ ගේ උඩ එනිමියෙක් ඉන්නවා. ඉතින් අපි කොහොමද එනිමියාව ඇටැක් කරන්නේ? හරිද? දැන් එනිමියා කෑම් කරන් ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් ෂේප් එකේ මෙහෙම සද්දයක් දාන්න. ඉතින් ඔය අයිනෙන් බලන්නත් පුළුවන්. යනකොට ඔය වගේ වෝල් එකක් දාගෙන අතේ තියාගෙන යන්නත් පුළුවන් එහෙම නැත්නම් ඌකුම් දායි යන්නත් පුළුවන් ඉතින් ඒ ට්‍රික් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම යූස් කරන්න දැන් බලන්න දැන් තව කට්ටිය පොඩි දෙනා ඉන්නේ ඉතින් දන්නේම නැතෝ ඉතින් ඔයාලා බලන්න පොඩ්ඩක් ওই විදියට ඉතින් පෑන් වනන්න යන්න එපා ඉතින් ඇයි එහෙම කියන්නේ එතන එනිමිය බලනවා හැම දැන් සාමාන්‍යයෙන් හොඳ ටූර්නමන්ට් සෙන්ලම් කරන එනිමියෙක් නම් ඒ කියන්නේ හොඳ කොට වැඩෙන්න නම් ඌ බලනවා හැම මේ දොරකටම ඇවිල්ලා ඉගෙන හැම ජනල් එකම ස්කෝප් කළා. ඔයා මීටර වුණොත් ලොවෙත් තියෙනවා. ඉතින් ළඟට ඇවිල්ලා හරි තියලා යනවා. ඉතින් එහෙම සීන් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලා ඒකත් හොඳට මතක තියාගන්න. මම එක කිව්වේ මචං අලව්වෙත් එහෙම සීන් එකක් වුණා. ඒකයි හරිද? අනිවාර්යෙන්ම මේ අපි මචං 10K ගහමු. හරිද? 10K ගහලා කොල්ලාට වී බැජ් එක ගන්න සපෝට් එකක් දෙන්න කුම්මැහි වෙන්න එපා බං උඹලා නේ වන්ද. ඉතින් ගැම්මක් අල්ලමු. ඉතින් ඔන්න සෝන් එකක් ෂේක් වෙන්න යන්නේ. ඉතින් සේෆ් සෝන් මොල සේෆ්ද බං ඒක හරි වඩ බලාගන්න පුළුවන් ඉතින් ඔයාලා මේ සෝන් එකත් එක්කම යන්න ඉතින් බලාගන්න පුළුවන් මේ තව චුට්ටකින් මේ ඉස්සර වලියක් යනවා ඉතින් මම ඒ වලියට ඇටැක් කරන්න යන්නේ මොකද දෙන්නෙක් ගහගද්දි මැදින් පැන්නොත් සාමාන්‍යයෙන් උගේ හෙල්ත් එක හිතන්නකෝ 10%ක් වගේ තිබ්බා කියලා 10%යි කියන්නේ හෙල්ත් එක 40ක් වගේනේ ඉතින් හල්තලියෙන් ඒ වගේ තිබ්බොත් එහෙම දෙවත මෙතන වෙනවා වලියක් යනවා හරිද මම ෂේප් එකේ කැපෙනවා මොකද ඔය වලියට අනිවාර්යෙන්ම කට්ටිය ඈත ඉන්නේ වුණොත් ස්කෝප් කළා ඒතර අපිව මාට්ටුනොත් අපිව මැරෙනවා ඒකින්ද බැස්සොත් එනිමියා ගහනවා මිසක් අර උඩනේ ගහගන්නේ ඉතින් ඒකින්ද ෂේප් එකේ ඉන්න ඕනේ සෝන් එක මං කේව දාන් එන්න කිව්වේ ඒකයි ඉතින් කේ ඉන්නේ හින්ද බය වෙන දැන මට සෝන් එක ඇතුළේ ගේමන් නැතු ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් කේ දාන් එන්න ඔයා BR නම් කේම තමයි මෙබියන් අර හිරුණන් සල්ලි තමයි වගේ ඔන්න හිරුවේකට ෆ්‍රී ස්පොන්සර් පාරක් දාලා දුන්නා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයාලා අනිවාර්යයෙන්ම මෙඩි ගන්න. හරිද? මෙඩි ගන්න. ඉතින් ෂොට් ගන් එක විදියට ඔයාලට ෂොටියක් තියෙනවා නම් ගන්න පුළුවන්. ෂොටියක් හම්බුනොත් ලොවෙත් ගන්න වෙන ගන් ගන්න යන්න එපා. ඉතින් ඔයාලට ෂොටිය සෙට් නැත්තම් SMG ගන්නයක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ ලෙවල් 3 බෑග් එකක් ගත්තා. මේ තව උණ්ඩ පැක්කයක් ගත්තා ඉන්හෙලයි මෙඩි අනිවාර්යෙන් මම ඔයාලා මේ ලූට් කරනකොට බලාගෙන යන්න ඇතිනේ නේ
ඉතින් මේ වගේ වෙලාවකදී ඔයාලට සේෆ් සෝන් එක තව කොච්චර එන්න තියනවද කියලා බලාගන්න බොරුවට යන්න එපා ඉස්සරහට ගියොත් ලොවෙත් කනවා ඉතින් ඔයාලා හැමතිස්සෙම මීටරෙන් ඉන්න හරිද මීටරේ නැති වුණොත් ඔක්කොම ඉවරයි ඒකින්ද ඒකත් හොඳට මතක තියාගන්න ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මම පොඩ්ඩක් මීටර වෙනවා මීටරේ ගහලා හොයනවා ඉන්නවද එකෙක් ඉන්නවද දැන් ගහයිද ඉතින් ඒ වගේවත් ඉන්න ඉතින් දැන් නම් බය වෙන්න දෙන්නේ ඔය කොහොමද දැන් වැඩි වෙනවා හරිද මේ ඉතින් ඒක තමයි සෝලෝ අප් කරද්දී තියෙන එකම වාසිය හැබැයි එනිමියක් ඇටැක් කළා ඇටැක් කරොත් ඩිෆෙන්ඩ් කියන්නේ ඔයා තීරණාත්මක වෙනවා ඉතින් තීරණාත්මක වෙන නිසා එක්කෝ ඌ දිනන්න පුළුවන් නැත්නම් ඔයා දිනන්න පුළුවන් එහෙම හින්දා පොඩ්ඩක් එතන වාසියක් තියෙනවා ඒකනේ මේ හැංගිලා ගන්න ඉතින් ගොඩාක් ග්‍රෑන්ඩ් මාස්ටර් ගන්න කොල්ලෝ කෙල්ලෝ මේ ගොඩක්ම කරන්නේ සෝලෝ අප් කරන්නේ ඒ කියන්නේ තනියෙන් ගේමක් ගන්න සෙට් එක මං කියන්නේ ස්කොඩ් එකකට එල්ලිලා ගිහිල්ලා ගහන්නේ උන් නෙමෙයි ඉතින් මෙතන මේ මට SMG මොකද මේකෙන් ගහනවා මම මෙතන ලයින් එකක් ඇල්ලුවා ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් thumbnail එක ඉස්සරහට දාලා තිබ්බෙත් මේක ඉන්ට්‍රෝ එක විදියට ඉතින් බලාගන්න පුළුවන් left ඉතින් වන් ටැප් නම් නැතිං ඉතින් වින්ටර්ලෑන්ඩ් ෂොටිය දන්නවනේ කට්ටිය දුර නම් ඉතින් වින්ටර්ලෑන්ඩ්ම තමයි ට්‍රොපිකල් එකෙන් යවන මම මෙලකට කාලා මචං මේ වින්ටර්ලෑන්ඩ් එක වරෝ ඉතින් මට නම් සෙට් වින්ටර්ලෑන්ඩ් ගන්න ස්කින් එක ඉතින් මං ෂොටියට ගෙම් 1000ක් කරගෙව්වා වේ නැහැ කියන්නේ ඉතින් කමන්නේ අපිටත් ඉතින් දවසක් එයිනේ නේද වී බැච් හම්බුනොත් ඉතින් හම්බුනොත් එයිනේ ඉතින් බලමු මං හිතනවා මට සපෝට් එක දෙයි කියලා 10k වලට යන්න. ඉතින් මෙතන මරු සීන් එකක් උනේ හරිද? ඉතින් ඔන්න කිල් එකකුත් ගැම්මටම දාගත්තා. ඉතින් දැන් ඉතින් කොහොමත් වැඩි වෙනවනේ රෑන්ක් එක. ඉතින් ඔයාලත් ඔය වගේ ෂේප් එකේ කිල් දාන්න බැරි නම් අන්තිම වෙනකන් හරි ඉන්න. හරිද? මං කියන්නේ. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. හරිද? KD රේට් එක නම් බහිනවා පුතේ. ඉතින් හෙරොයික් ගැහුවත් ඉතින් අර KD ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ගිල්ඩ් එකටවත් ගන්න. හරිද? ඒනට අපේ ගිල්ඩ් එකට ඇවිල්ලා බලන්න. හැම කොල්ලෙටම අවස්ථාවක් දීලා තින්නේ ඉතින් බිල්ඩ් එක ෆුල් වුණොත් ඉතින් මට ගන්න විදියකුත් නැහැ ඉතින් අනිවාර්යෙන් ඔයාලා මට ගෲප් එකේ මැසේජ් එකක් දානවනේ ඒ කියන්නේ මට ප්‍රයිවට් මැසේජ් එකක් දානවනේ වොයිස් එකක් දාන්න මැසේජ් කරලා එවන්න එපා මට රිප්ලයි කරගන්න විදියක් නැහැ පට්ට මැසේජ් ඔයක් එන්නේ දවසට ඉතින් එහෙම තමයි ඉතින් ගෙම්මක් අල්ලනවා හින්දා ඉතින් මෙතන මරු සීන් එකක් වුණා ඉතින් උඩ එනිමියෙක් හිටියා හරිද ඒ එනිමියා එනකම් මම බලාගෙන හිටියා ඉතින් ගැම්මටම ඉතින් බලාගෙන හිටියාම මේ මූ මචං කොහෙන් හරි පැනලා හරි පිටිපස්සෙන් හරි ආවා හරිද මට ඒක මීටරුන්නේ මම නිකන් ඔහම අතල්ලගේ හිටියාම මේ පොර නිකන් මාවත් පහු කරගෙන යන සීන් එකක් ගියා ගියාංකෝ ඉතින් මේ මම ඒක ඔයාලා බලාගත්තා හැකි එක ඉතින් මම කීවන වැඩිද මන්ද ඉතින් කමන්නේ මේක මගේ වීඩියෝ එකනේ උඹලා අහපම් මං කියන දේ ඉතින් මේ දිගටම බලපු සෙට් එකට මිදී ආදරේ ඉතින් ඔන්න සෝන් එකත් මං හිතන්නේ මූහතර සෙට් එක ඔයාලා අනිවාර්යෙන් මැප් එක පාවිච්චි කරන්න ඔය මැප් එක දීලා තින්නේ මචං නිකන් මේ චිත්‍රය ඇඳලා නාස්ති කරන්නේ උඹල චිත්‍රය ඇඳලා කනවා කියලා මං දන්නවා ඉතින් ඔන්න එනිමියාර දැක්ක එනිමියා මාව පාස් කරලා ගියා ඉතින් එනිමියා මට ෆයර් කරා ඉතින් මාත් වෝල් ඇත්තාලා ගැම්මක් ඇල්ලුවා එතන ඉතින් මාව මෙතන හිර වුණා ගියාංකෝ ඉතින් හිර වුණාට මං කොහොම හරි උට ෆයර් එකක් දුන්නා මේ එනට උට වැදුන්නේ අන්න ඒකයි සීන් එකුනේ ඉතින් මේ එනිමියා මං ගාවින් යනවා මට මේ අර මේ මං ඉන්න තැනත් එක්ක මට ෆයර් කරන්න අමාරුයි හරිද ඉතින් මම මේ මුට කොහොම හරි ඩැමේජ් එකක් දාගත්තා පොර බය වුණා හරිද පොර මෙතනට ඇවිල්ලා වෝල් ලැක් ෂේප් එකේ දාගත්තා මාත් වෝල් ලැක් දාගත්තා පොර ගියා කැපුණා හරිද පොර කැපුණා පොර දැනගත්තා ප්‍රෝ අයියා කෙනෙක් ඇවිල්ලා ඉන්නේ කරන්න අමාරුයි වැඩේ කියලා ඌ කැපුණා ෂේප් එකේ ඉතින් මගේ අවසනාව මේ අවසාන මොහොත යන්නේ වරට බලාගන්න පුළුවන් මගේ මේ අවසන් තප්පර ටික තමයි ගෙවිලා යන්නේ මේ ඒකෙන් තේන්නන මං කනවා කියලා මේ එකෙක් බලාගෙනත් ඉන්න මල් ලැජ්ජා වෙයි ඉතින් ඕල ලැජ්ජ වෙන්න එපා අනිවාර්යෙන් මට සබ්ස්ක්‍රයිබ් ගහලා සපෝට් එකක් දෙන්න ඉතින් මෙතන වාව් ෆැන්ටැස්ටික් ගැම්මක් ඇල්ලුවා මූඩේ ඉඳන් මේ දැක්කනේ ඉතින් ඔය වගේ තමයි සීන් එක උනේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඒ එනිමියාට හොයාගන්න බැරි වුණා. අර අතන මම ඒකයි කිව්වේ කිට් එක ඔයාලා අර විදිහේ කිට් එකක් දාගෙන ඉන්න කියලා එනිමියා බහුබූත වුණා. ඉතින් ඔය වගේ කිට් එකක් අනිවාර්යෙන් දාලා යන්න. ඉතින් රෑන්ක් එක ගැන හිතන්න එපා. KD රේට් එක හදාගන්න ඕන ඉඳලා හෙරොයික් ගෙවුවට පස්සේ මම ওই විදිහට තමයි සීන් එක කරන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි වීඩියෝ එක අවසානය තෙක් කොල්ලා ඇවිල්ලා තින්නේ. අනිවාර්යෙන්ම සුද්ද ගේමින් ව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඊළඟ වීඩියෝ සෙට් එකමු. ඔන්න ඉතින් 10k යමු ඈ. අනිවාර්යෙන්ම ලයික් එකක් එහෙම දාලා ගන්න. ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. හැමෝටම ආදරේ. ඉතින් ඔන්න ජය වේවා. බුදුසරණයි ජේසු පීටයි. බයි බයි.